ගොඩාක් උත්සාහයක් දරන ආටිස් කෙනෙක් හැෂ්. කොහොමද? එහෙමද වයින්ට එක දෙන්නේ? පොඩි පොඩි වීඩියෝ එකක් කරේ. ඔයාගේ උත්සාහය අපි ඇත්තටම අගය කරනවා. අලුත් වීඩියෝ එකක් කරලා තියෙනවා හැෂ්. ඔව්. අලුත් වීඩියෝ එකක් කරා මගේ සිතුවිලි හිරිපොද කියන ට්‍රැක් එකට. ඉතින් වයිඩ් ඇන්ගල්ස් තමයි වීඩියෝ එක කරේ. වීඩියෝ නම් වයිඩ් ඇන්ගල් එකේ අරේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ එන්ඩ් එකේ තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ එන්ඩ් එකක්. ඉතින් ඒගොල්ලන්ගේ මාකටිං ප්‍රොපෝස් එක කරන දෙයක්. වීඩියෝ එක ලස්සනට ප්ලේ වෙනවා. දැනට ගොඩක් කමෙන්ට්ස් දෙනවා. ඒකම ගොඩක් හොඳ සපෝට් එකක් හම්බුණා. ඒ වගේම මගේ ෆස්ට් ස්ටුඩියෝ එක චමිල් කරේ. ඉතින් ඒකත් හිට වෙලා තිබුණා. ඒකත් එක්කම වයිඩ් ඇන්ගලුත් ඇත්තටම මට ඊට වැඩිය වෙනස් එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඉතින් හොඳයි. ලොකේෂන්ස් ගොඩක් අරගෙන අපි ෂූට් කරා. අනිත් වීඩියෝස් වැඩිය ඔයාලට බැලුවොත් වැඩිය ස්ටෝරි එකක් නැති ෂොට්ස් වලින් ඒ කියන්නේ ග්ලැමර් එක ඇඩ් කරලා ඒ වගේ ලස්සන වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ එන්ජොයි කරගන්නේ. දැන් මේ සමගේ තනින්ම ඩුවට් කාස් එකක් සිංක නැන් තනින්මද කරේ? මේ සමයක මගේ සෝලෝ ට්‍රැක් එකක්. මේක ඇත්තරම කරේ ඉරාජ් මට කරලා දුන්න අටේ පන්තිය ට්‍රැක් එකටත් කලින් කරපු එකක්. පසන් තමයි මියුසික් කරේ. මෙලඩි එක මම කරා. ඉතින් ලිරික්ස් උත් මගේ මයි ටිරෝන් පෙරේරා මට සපෝට් කරා ලිරික්ස් වලින්. ඔව්. ඉතින් මේක මගේ දායකත්වයේ වැඩිපුර තියෙන මම ආස ට්‍රැක් එක. හරි හේස්, මොනවද අලුත් වැඩ කරේතු? අලුත් දැන් මේ එකක් වීඩියෝ එකක් රිලීස් කරා. තව මොනවද ඉස්සරහට වැඩ කරේතු? තව සෝලෝ ට්‍රැක් එකක් දැන් ඔවා බිසී හින්දා ඉතින් මට කතා කරා මේ දවස්වල. ගොඩක් වෙලාවට ඩිසెంబර් වගේ අවුට් වෙයි. ඉලෙක්ට්‍රෝ ට්‍රැක් එකක් කරලා තියෙනවා. ඒකට වීඩියෝ එකක් එනවා. ක්‍රිෂාන් ෆීචර් කරනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි. ඒ වගේම තව ඩුවට් එකක් එන්න තියෙනවා. වීඩියෝ එක දැනට ෂූට් කරලා තියෙන දවස් දෙකක්. තව පොඩි පොඩි සීන්ස් වගේක් කැන්ඩි වල කරන්න තියෙනවා. ඒකත් එක්කම තව මාසයක් වගේ ඇතුළත අලුත් වීඩියෝ එකක් එනවා. Thank you. මේ පැත්තට ආවට හේෂ්. Thanks for coming invite කරා රියාජ්. සුබ වදන. විදන් යන් අපේ DJ segment එක. හායි, මම ජනක. මම ප්‍රයිවට්ලි තමයි ගොඩක් ප්ලේ කරන්නේ. පාටිස්, ප්‍රොමෝෂන් වගේ දේවල්. ගොඩක් තාක්ෂණයෙන් උසස් ශබ්ද තමයි භාවිතා කරන්නේ. ඒ වගේම CD ප්ලේයර්, ලයිටින් ඒ පැත්ත අපි ගොඩක්ම උසස් දේවල් කරන්න තමයි උසස් විදිහට මේ භාවිතා කරන්න බලන්නේ. ඒ වගේම අපි නිතරම අප්ඩේට් වෙන්න බලනවා යන තාක්ෂණයත් එක්ක. පොඩි බ්‍රේක් එකක් ගිහලා නොදැක ඉන්න බෑ ගීතය. මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය රුව ගායනා විතරක් ඉතින් තමයි එකක් රිලීස් වෙන්නේ. අපි දැන් යන්න කතා කරන්න අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක. දැන් අපි කතා කරන්නන්නේ ලංකාවේ